इससे क्या उतरा का पहा एक ही बैटरी देखा तीनों देखा है भी दो भी बहुत तेरे एक भी बहुत तेरे भी ना एक बोलिंग अपने पुलों ने ये तो पीस भी बतावे तीनों काले शक्ति सपे ना मतलब आठ पत्र होते तीनों काले तेरे समताव से भी में क्या तीनों मतलब ये ना एक कोशे का अडंगू विद्युत शक्ति प्रमाणे ई नोट के लगा तो देवी कोशे तीनों प्रमाणे तीनों तो मैं अलाबाद उन मूल शक्ति प्रमाणे कोचे देखें देखा ई नोट पे नो वो समान है समतावे पेड़ी किरीम काले එන පී කියන්නේ ශක්ති ලබා දුන් සිග්නතාවය. එතකොට ටී නොට් කියන්නේ ගත වූ කාලය සමානයි කෝච් දෙක විදුලි දම්බල ශක්තිය. එන එක කෝෂයක අඩු ශක්තිය අපි ගත්තොත් පී වාරයක් ටී නොට් පිළිම දෙකයි. හොඳයි. අපි මේ වෙලාවේ සමතාවයේ පීඩ ප්‍රකාශනයක් ගන්න පුළුවන් කොහොමද? ප්‍රතිරෝධයක විභවান্তরයේ සමතාවයේ පී කියලා ගත්තොත් පී කියලා දෙකයි වී වර්ගයේ බෙදීම ආර් කියලා. මොකද එන්නේ? සමතාව කියන්නේ v වර්ගයට r කියන සූත්‍රයනේ p සමානයි v වර්ගයට යන සූත්‍රය මම පාවිච්චි කරේ සමතාවේ p නම් p සමානයි v වර්ගයට r කියන සූත්‍රයේ ප්‍රතිරෝධයේ සමතාවේ එහෙනම් අන්න ලබා දෙන සමතාව ප්‍රතිරෝධයේ උත්සර්ජන වෙනවා එහෙනම් එයාගේ සමතාව උත්සර්ජන එළියට ඇවි ඒතර විභවান্তরයේ කෝෂ දෙකේ 2v 2v වර්ගයේ බෙදීම r ඒ කියන්නේ 4v වර්ගයට r දැන් තනි කෝෂයක් විතරක් තියෙනවා තනි කෝෂයක් තියෙදි මොකෝ වෙන්නේ එක විභවান্তরය තියෙන්නේ එතකොට යාගි සමතාවයේ p - කිව්වොත් ඒක වෙන්නේ v වර්ගයට r. ඒ කියන්නේ p වලින් 4 එකයි. ඉතල 4 v වර්ගයට r නේ. ඒතර v වර්ගයට r කියන්නේ සමතාවයේ 4 එකයි. එහෙනම් දැන් මෙයා සමතාවයේ 4 එකක් තමයි නිකුත් කරන්නේ. ඒතර කොච්චර කාලයක් යන නිකුත් කරනවද? එහෙනම් කෝෂී ශක්ති e නෝට් ශක්තිය තියෙනවා. යා සමතාවයේ p - වැඩි කරනවා කාලයේ t වලින්. ඒතර e නෝට් කියන්නේ කොච්චරද? p වාරයක් t නෝට් බෙදීම 2යි. ඉතින් එක කෝච් එකේ තියෙන p වාරය t නෝට් බෙදීම 2යි p ඩෑෂ් කියන්නේ නව සමතාවයේ p බෙදීම 4යි අන්න කාලය t. ඒතර අපිට එන කොච්චරක් කියලාද p ට p කැපෙනවා t සමානයි 2ක් t නෝට්. එහෙනම් p බෙදීම 4ක සමතාවයක් 2යි t නෝට් කාලයක් තුල සපයන සමත් වෙනවා දෙවෙනි කෝච් එකනි කෝච් එකක් විතර ගත්තොත්. එතකොට කොහොමද එන්නේ p බෙදීම 4ක සමතාවයක් p නියත සීඝ්‍රතාවයේ p බෙදීම 4ක සීඝ්‍රතාවයේ 2යි t නෝට් කාලයක් වුණ ශක්ති සපයන සමතාව සපේ. අන්නේගෙන උත්තරක පා සමතාවේ හතරක් වෙනවා කාලය දෙගුණයක් වෙනවා සමතාව හතරෙන් එකක් වෙනවා කාලය දෙගුණයක් වෙනවා